අපි පසුගිය ඒකෙන් සාර්වාර්ථික සමතුිතය පිළිබඳව හැඳරිනම් කතා කරා එක අපි සමහාර ඉල්ලුම සමහාර ආදායම සැපැවුම යගම සාර්වාර්ථික සමතුරිිතය යටතේ කොන්දේසි දෙක මොනවාද සාකච්චා කරලා අපි සමතුලිතේ චක්‍රීය ප්‍රවාහ ඇසුරෙන් ජාමිතික වසයෙන් තිරණෙවන ආකාරය පිළි බඳ කතාකිරීමක් කර. අද අපි තව දුරටත් සාර්වාර්ථික සමතුිත විංග්‍රහයේ තවත් ඒක්කයක් විත එළමිලා සරල ආර්ථි සමතුලිතය තීන්ද වෙන හැටි ගුණකය එ සංගුෘත් ආර්ථක සමතුටිතයකන එ කොටසට අපි අන්න බලාපොරොත්වීමක් වෙන්. අපි ආයටියක් මතක් කරගත්තුත් මටකන්න සරලා ආර්ථිකයක ඉන්න ප්‍රධාන කාරක දෙකමනවද කුටුන්බහන්සේ ව්‍යාරහන්සේ හොඳයි. යනුව සරලාර්ථිකයක සමාහාර ඉල්ලුම නොත් සමහාර වියදම කොම කොමට සරලා මේ ඕනම ආර්ථිකයට පොදුවේ සමහර ඉල්ලුම හැඳින්ව කොමද යම් නිශ්චිත කාලපරිච්චේදයක් තුළ අපේක්ෂා කරන ජාතික වියදම. එමැත්තං ආර්ථිකයක කුටුම්භ ව්‍යාපාර රජේ වගේ ආර්ථික කාරක බා්ඩ හාසේවා සඳහ කරන අපේක්ෂා කරන මුළු ඉල්ලුම දැන් අපි කතා කරන සරල් ආර්ථිකයක්. එනිසා අපි දැනගන්ඩෝනි සර ර්ථිකයක ඉන්නේ කුටුම් බන්සේ ව්‍යාපාරිකන්සේ පමණයි. එහා සමස්ත නිමැවුම සඳහාදැන් කවු දෙකක් කුටුම් අනතය ්‍යාපාරන්සේ හොඳයි. කුටුම්බ ඉල්ලන්නේ මොන බාණන්න හාසේවාද පරිෝජන බාන්ධ ව්‍යාපාරින්සේ ආන බාන්ඩ එහෙම නං සමාහාර ඉල්ලුම සකස්වීමක් වෙන්නේ පරිභෝජන වියදමෙන් හා යෝජන වියදම කියන කොටස් දෙකෙන්. එයනුව මට කියන්න සමස්ථ ආදායම පරිහරණය කරන්නේ කොහොමද කුතුන් බහන්සේ තමන්ගේ ආදායම පරිහරණය කරන්නේ කොහොමද ආදායමෙන් කොටසක් පරිභෝජනයට වියදන් කරනවා තවත් කොටසක් ඉ කොටසක් පරිබෝජට වියදාන් කනවා තවත් කොටසක් ඉතුරු කරනවා. එයනුව ඔබට පැහැදිලි ඊ හැදෙන්නේ සමහාර ඉල්ලු ම හැදෙන්න්නේ සීධන අයි. වයි හැරන්නේ සීදන එස් හොඳයි බන සරලා ආර්ථිකයක සමහාර වියදම් ප්‍රධන සනක දෙකක් තියෙනවා ආයෝජන වියදම පරිබෝජන වියදම අපි මුලින් මේ එකක වියදම් පිළිබඳව සුළුවෙන් හඳුන් වගෙන යමු ඊට පස්ස අපි සමතුිතයටමු උදන්න ආයෝජනයට කියන තව නමක්කයන් ප්‍රාග්ධන සම්සාාධනය ආයෝජන ප්‍රාග්ධන සම්පාදයෙන් දෙක මේ එකයි. ආයෝජනයෙන් වෙන්නේ ආර්ථිකයක ප්‍රාග්ධන බාන්ඩ බිහිකරන ක්‍රියාවලියක් ඒතුළ ඔබට මතක ඇති දළ ආයෝජයක වහම අපි දළදේසි ස්ථාවට ප්‍රා්ධන සම්පදනය තුග වෙනස් විම් දෙක ඇතුළත් වෙනවා. මං මීට පෙර ඒකකේදී ඔබට පැහැදිලි කරා නිතරම අපි ය පිළිබඳව සාකච්ඡා කිරීම් කරනකොට පරිභෝජනයේ පිළිබඳව සාකච්ාකිරීම් කරන කොට මේ මෙ ඇක්. වාදී වියදම් මොනවද මෙ පෙළමු වියදම් මොවද කියෙන පිළිබඳ. ත මටිකන්න ආයෝජනය ස්වාධීන වියද මද පළමු වියද මද ස්වාදීනයි ආදායමම වෙනස්වීමක් වෙන්නේ නෑ. එනිසා හැම වෙලාවකදීම ආයෝජනය යම් අවස්ථාවක තීරණය වෙලා නොය නස්ව පවතිනය එකක්. එනිසපි ආයෝජන වක්්‍රය ගත්තුත් අයෝජන වක්්‍රය හැම වෙලාවකදීම මේ ස්වභාාවේටයන්නේට පේන ඇති ආයෝජනය අයි සමානයි සී අයි එනිසා තිරස් අක්ෂේට සමාන්තරව ආයෝජන රේකාව පිහිටීමක් වෙනවා. එවගේම කුටුම්බ පරිභෝජනය ඔබ දන්නවා කුටුම්බ පරිභෝජනය සඳහා බාණඩහාසේවා මිට ගණඩධරන වියදම තමමා කුටුම්බ පරිභෝජන වියද ඔබ ජාති ගිනුම්වලිගෙනගෙන යෙනවා මෙ අය එදිනෙදා පරිහරණය කර බණ් හහාසවා මි ග්ඩ වියද කරනවා ආහාර ැදුම් පැළ. පවති පරිබෝජන ාන්ඩ ගණඩ බිල් වියදන් කිරීමක් කරනවා රූපවාහිනයක් වඩ පුුවන් සීතරනයක් වන්නඩ පුළුව මන සේවා විනෝදදාන්සි වවෙන්න පුළුවන් අධ්‍යාපනය වඩ පුළලෝන එකක්. පරිභෝජනය හැම වෙලාවකදීම තීන්දු වෙන්නේ එ කුටුම්බේ වැෑ කළ හැකි ආදායම මත. වැෑකළ හැකි ආදායම සංකේතවත් කරනවා වයි ඩීවලින්. නිතරම පරිභෝජනය තීරණය වෙනවා වැෑකල හැකි ආදායම් මත්. අපට ෝජන ශ්‍රිතයක් ගඩ්නගා ගත්්දී නිතරම පරිභෝජනය වැෑ කළහැකි ආදායෙන් මත තින්දුවෙන එකක් විදිහට ඔබට පේනව ඇති තිරේ සී සමානයි FFන් ෆංක්ෂන් සිතයක් ස පරිභෝජනය වයිඩ ෑ කළ හැකි ආදායම අපි තවදුරටත් එක සමීකරණයක් ආස්ශ්‍රයෙන් පුළුල්ුව දැක්වුවොත් සී සමානයි ඒ ධනබ වඩ කියන ඇුරි අපි පහැලි කිරක් කරනවා ඔබ දැන් ඉතාම අවබෝධයක් ඔබට තියෙන් නඕනේ මේ සී සමානයි ඒ දන බවිද කියන්නේ මොකක්ද කියන පිළිබඳව. අපි සී පරිබෝජනය ඔබදන්නවා පැහැදිලිව අපි ඒවලට ඉලක්කමක් ගත්තොත් දා ද ීව අප ඉලක්ක මක් ගත්ොත් සට දස මාට වයිD ඔබ හඳුනාගත යුතුයි ඒවලාගෙන් කියන්නේ මොකක්ද දස මාට කියන්නේ මොකද එමතම් බ කියන්නේ මොකක්ද එම නැත්ං වයිඩී වැකලෑ ආදායම කියන්නේ මොකද කියෙන පිළිබඳු එමනම් මට කියන්න ඒවලාග කියන්නේ මොකද බොමොයි ඒවලාගෙන් කියන්නේ ස්වාධීන පරිෝජනය ස්වාීන පරිබෝජන වියදම. ස්වාධීන පරිභෝජන වියදම කියන්නේ වැකලහැකි ආදායම ශූ්‍ය මට්ටමේදී. වැකළහැකිආදායම සතයක්වත් නැතත් කෙනෙක් කොච්චරක් පරිභෝජනය කරනවා අපේ නිදසු නායිසරයක් බලන්න වයිඩී සී සමාන ඉදාහ දැන දසම අටයි වයිඩී. එන අපේ ඒවලාගේ ස්වාධීන පරිභෝජනය දාහයි එකවේ වයිඩීවල අගේ ශූ්‍යයාගයක් ගත්තත් වයිඩීවල අපි බිඳුවක් දැම්මත් දසමාට බින්ඳුවෙන් වැඩිවුනහම් බිඳුවයි වයිඩී බිදුුවේදී සීවලාගේ දාහායි. ඒ සම් අධකතියාගන්න ආදායම ශූ්‍ය මට්ටමේදත් යම් පරිභෝජනයක් කරනවද ඒක ස්වාධන පරිබෝජන මට කියන්න බන්න එහෙම පරිභෝජනයක් කරන්න පුළුවන්ද කෙනෙක්ට ආදායම සතයක්ත් නැතුව පරිභෝජනය කරන පුළුවන් පුළුවන්ද පුළුවන්. එක්කෝ තමන්ගේ ධනයෙන් තමන් ඉතුරු කරගත් දේවල් තමන්ගේ ධනය හර හා ඒමත්තන් කයි හරි නයක් අරගෙන අදම ශන මට ේදුවත් යම් පරිභෝජනයක් කරන්න පුළුව තමන්ගේ ධනය හෝ එමතා ඉතුරු කරපු දෙයක් තුළින් නයක් අරගෙන කරන්න පුළුව. එදා ආදම සූන මට්ටමිදත යම් පරිභෝජනයක් වේද එක වාදිීන පරිභෝජනයක් එක පැදිලිනේ. මොකක්දම එ්බී අපි මේ සිතය තුළ වක්කයක් ඇඳුත්තුට පෙනෙයි මේ සිතේ තුළින් වක්කයක් ඇඳු තුබට පෙනේ මේ අක්ෂයට අපි සී දැම්මුත් මේ අක්ෂේයට අපි වයිඩී දැම්මුත් මෙතන මූල ලක්ෂේ පරිබෝජන සිතය මේ ආක ධන සිතයක් හින්දා ව මේ සිර දකුණු ටිහිරට යනවා මෙන්න මේ වයිඩ ෂූ නෙදිති පරිභෝජනය දාහයි කියන එක තමා ඒවලින් කියයන් මේක තමා ඒවලාගේ මේ ඒවලාගේ අදායම වැකලයක ආදම ශූ නෙදිත් පරිභෝජනය දාහක් දෙැන් පරිභෝජන සිතේ ඔබ පේනම ඇති බැවුමක් බැවුම හොයන්නේ ඩෙල්ටස බෙදීම ඩෙල්ට වයිඩ සිරස්දුර ෙල්ටස තිරස් දුර ඩෙල්ට වයිඩ මෙන්න මේ අගේ තමා බී නොහොත් පරිභෝජන සිතේ බැවුම කිය ලාපි ගන්න. එනිසා ඩෙල්ටසී බෙදීම ඩෙල්ට වයිඩ පරිබෝජන සිතේ බැවුම මට කියන්න බණ් ඔබේ දැනුමෙන්ඒ බැවුම හැම ලක්ෂයකම සමානද වෙනස් වෙනවාද සමා සමානය සලරේකකාවක් නිසා හැම ලක්ෂේයකම සමානයි. බැවුමේ වෙනසක්වෙන්නෙ නෑ. එනිසා මේ තොරතුරට අනුව ඒවලාගේ දාහක් ලෙස තියෙනවා බීවලාගේ දසමාටයි. එනිසා උබට දැන් පරිභෝජන සිතේ තොරතුරු ටික පැහැදිරි වෙලා ඇති අනුව අපි දැන් කතා කරපු තොරතුරු අනුව ඒ කියලා කියන්නේ ස්වාධීන පරිභෝජන වියදම බී කියන්නේ බෑවුම වයිඩී වැයි කළ හැකියා ආදායයක් මොකක්ද සරලාර්ථයක පරිබෝජන ශීතය ආදායම් මත ගත්තත් වැයකල හැකි ආදායම්ම ගත්තත් පශ්නයක් නැත ඔ හොඳ ප්‍රශ්නයක් නැ සරලාර්ථිකයක ඇත්තටම වැකළ හැකි ආදායමයි ආදායමයි අතර වෙනසක් නැහැ ඇගියන් සරලාර්ථිකයක වැකළ හැකි ආදායමයි අදාය අතර වෙනසක් නැත්ති කුටුම්බ ආදායමෙන් බදු රජයට අයිකරන්නට නැරජ නහ අනි පැත්තෙන් මූලික වසයෙන් ඇත්තටම රජය බඳු අයකරාණන් තමා වයිහා වයිඩී අතර වෙනසක්තියන්නේ. අප මතකැති ජාති ගෙනුම්වල කොටුම්බ ආදායමෙන් පුද්ලි කාදායම් බදු ගයාට පස්සේ ඉතුරු කොට තම ඇතටම වැෑ කරන් ඉිතුරුවෙන්න්නේ නවත් මේක රජයේ නැතිහින්දා වයි වයිඩී අතර වෙනසක් දකිට නෑ. හොඳ අපි කතාකරේ පරිබෝජන සිතේ ගැන අපි ඊළඟට එමු ඉතුරුම් සම්බන්ධව රිෝජනය හා ඉතුරම් කියන්න ඔබ දන්නවා නිතරම කාසයක දෙපැත්තක් වගේ. වැයි කළ හැකආදායමෙන් කොටසක් පරිභෝජනය කරහම ඉතුරුටික ඉතුරුම් වැකල හකයාආදායමෙන් කොටසක් පරිබෝජය කරහම ඉතුටි ඉතුරුම්. වැයිකළ හැකයාදායම දාහනක් එ අටසීයක් පරිභෝජනය කරහම දෙසයක් ඉතුරුම්. වැකළ හැකයාදායම දාහනම් එකෙන් හාරසීයක් ඉතුරු කරහම පරිභෝජනය කියද හැයි සය. වැෑකලහැකි ආදායමෙන් කොටසක් පරිභෝජනයට දෙෙනවා කොටසක් ඉතුරම් සහ පැවමක් වෙනවා. එ අනුව ඉතුරුම් අපි හඳුන් වන්නේ වැකල හැකි ආදායමෙන් පරිභෝජනයට යොදා නොගත් තමානේ විදිහෙට වැැකලක ආදයම පරිබෝජනද නොගත් ගාන්නේ පරිබෝජන වියදම ප්‍රතිවිරුද්ධ පර්ශ්ය තම ඉතුරුම් ඉතුරුම් ඔබට මතක ඇති ආදායම් ප්‍රවාහයෙන් ගිලිහීමක් වුණා වැකල හැකි ආදායමෙන් පුද්ජලික පරිභෝජනය අඩු කරාම් ඉතුරුම් මෙ ආකාරය සමීකරණය සුරින් පැදිටි වේ ඒත් සමානයිරි C ය අපි කතා කළ යුත්තේ ඉතුරුම් සිතය ගැන එහම නම් අපි ඉතුරුම් සිතය හදන්ඩ උක්ත්සාහදරමු උබදන්නවා එ සමානයිරි C එ වගේම ඔබ දන්නවා C කියලා කියන්නේ දැපි ටික ටිසල කතා කරා කියන මට සීකයන් ම ගත්ද ඒ දන B වD. අපි තවත් සරල කර ලගත්තුත් මේ වරහන ඉවත් කරාට පස්සේ වරීන රීන වD.ඒ අනුව මෙතන මෙතන වයිඩ තියවාඩ තියෙනවා ඒනිසාි මේක තව දුරටත් රින ඒ දන අපට ගන්න පුළුවන් එක රින්න බ වඩ විදිහට පැහැදිී ඇති මෙතන වඩ තියෙනව එකයි වඩඩ තියවා තු එක රින්න වඩ එනිසා ඉතුරුම් සිතේ විදිහට අපට ගන්න පුළුවන් රින ඒ එක රින සිත තවදට තොල්ට එක පැදිරිවේ මේ ආකාරයට එ සමානයි රින ඒ දන එක රින වඩ. එනිසා පරිභෝජන සිතය ගත්තුත් ඔබට මතක ඇති පරිභෝජන සිතය ආවේ ස සමානයි ඒ දD ඉතුරුම් සිත යනකොටට පේනව ඇති මේ ඒ කියන නියතය රිීන වෙලා එවගේ B කියන එක එක අඩුවෙලා ඒ ඔබට පහසුයි හැම වෙලාවකදීම පරිබෝජන ඔබ දීලා තියෙන වෙලාවක තුරුම් සිතේ කොයි ආකාරයෙන්ද කියනෙක හොයා ගන්න තවදුරටත් මට ඉතුරු සිතේ පිළිබඳව පැදිලි කිරීමක්කරොත් මේ අක්ෂයට ඉතුරුම් දාලා මේකට වයිඩී දැම්මොත් ඉතුරුම් වක්්‍රය එන්න මේ ආකාරයට. මේකේ අපිගත්තුොත් ඉතුරුම් සිත රින දාහා දසම දෙකයි වයිඩී කියලා රින දාහ කියන්නේ මෙතන තියෙනගේ යාගේ අන්තක් කණ්ඩය හිනදා දන්නවා එස් සමානයි රින ඒ මෙති රින දසම දෙක කියලා කියන්නේ මේ ඉතුරුම් වක්‍රේ බැවුම මේක ෙල්ටයිස් මේ ෙල්ට වD එනිසා මේ තියෙන්නේ ඉතුරුම් වක්්‍රේ බැවුම දන එකරීන බී කියනගේ එ අනුව ඉතුරුම් සිතේ පිළිබඳෝබට පැහැදිරිි වනාකිවාම හිතන්නේ ඉලට මම සම්බන්ධ කරන්න යනවා පරිබෝජන සිතය හා ඉතුරුම් සිතේ අතර පවතින සම්බන්ධය මොකක්ද කියන එක මම ආයසරයක් ලිව්ෝත් සී සමානයි ඒ ධන BD විදිහට එස් එනකොට එන්නේ මෙයා රීන වෙනවා එකරින ව බවට පත් වෙනවා. දෙැන් අපි සැබෑ සමීකරණයක් ගත්තුත් සී සමානයි දාහ ධන දසම අටයි වD කියලා හැමෝම උත්තරයක් දෙන්න එස් කියන්නේ මොකක්ද එස් කියන්නේ මොකක්ද මෙතන සී ධනයේ නම් ස්රිීනයේ එනම් මෙතන දාහ නම් මෙතර කියද රීන දාහයි. බීවල අගේ දසම අටයි නං මෙතන එක අඩු වන්ඩෝනේ බීවලාගේ එකෙන් බීවලාගේ අඩු නහම දසම දෙකයි වයිඩී. එනිසා ඔබට හැම අවස්ථාවක දීම පරිබෝජනයේ තිබුත් ඉතුරුම් හොයා ගැනීම පුළුවන් ඉතුරුම් තිබුත් පරිභෝජනය හො ගැනීම පුළුවන් මේකද අබල්ල මට උත්තරයක් දෙන්න මේ පරිභෝජන සිතේට අදාළ ඉතුරුම් සිතේ කියන්න හැමෝම එස් සමානයි කියන්න තරීණ එකසේ හැත්ත පහතන බින්දුහිලසම දෙකයි වයිදී. මේ ඉතුරුම් සිතේට අදාළ පරිභෝජන සිතේ කියන්න සී සමානයි දෙසය පණහ දන දස් පින්දුදසම හතයි වයිඩී. මේ අනුව පරිබෝජන සිතේ ඉතුරුම් සිතේ එකම කාසියක දෙපැත් අක්හා සමානයි. ඒ සඔබට ඕනම ගැටලුවකදදි පරිබෝජන සිත දුන්න්නත් ඉරම් හොයන්න පුළුවන් තුරුම් දුන්නු පරිබෝජන සවැැීම කරන්න පුළුවන්. මේ ඉතුරුම් සිතයක් තියෙන්න්නේ ඔට පැහැදිරී ඇති මේ සිතය එස් සමානයි රින තිහ දන දසම හතරයි වයිඩි එනම් මට කියන්න මේ ඉතුරුම් වක්්‍රය ආරම්භ වෙන්නේ අන්තක් කඩය කියන්න කියද මේකි රිණතියෙන් පටන් ගණ්ඩ ඕනේ එ අනුව මේ වක්‍රේ බෑවුම විදිහට මේ සිතේ දසම හතර අගේ එන්න ඕනේ එකපුට පැහැදිරිවේ. මෙද තව දෙයක් පැහැදිර වේ යුතුයි දැනගත යුතුයි මේ කොටස මේ කොටස ධන ඉතුරුම් අගත් දැවිල්ල තියනෙ රිනද මෙතන වැය කළ හැකි ආදායම් මේ තියෙන්නේ මේ ඉතුරුම් එන ඉතුරුම් වැෑ කළහැකි ආදායමට වඩා මොකද වෙලා තියෙන් අඩු ප්‍රින ඉතුරුම් අපශේෂය කියනවා නමුත් මේ හරිිය ඉතුරුම් ධනාගයක් ඇවිල්ල තියෙනවා ඉතුරුම් දනාගයක් කියන්නේ නිතරම වැෑකලහැකි ආදායමෙන් පරිභෝජනය ඉවත් වඋනහම ඉතුරු ටික දනාගයක් කියනෙක්. න ඩී කියන ලක්සේදී මුළු වැයකලහැකි ආදායම පරිභෝජනය කරලා ඇති එනිසා ශූ්‍යාගයක් ගන්නවා. එදා නිතරම මේ අගයන් පිළිබඳඔබ අවබෝධයක් තියාගන්න ඕනේ හොඳයි අපි ඊළඟට උත්සාහදරනවා මේ ඇසුරෙන් මේ කතාකරපු කොරස් ඇසුරෙන් පසුගිය වසරක අව ප්‍රශ්නයක් ගැටලුවක් විසිඳීමක් කරන්න. මේ දෙදස් දහයි ගැටලුව. සී සමානයි දෙසීය දන තුනෙන් දෙකයිවයි. මේකට දාල ඉතුරුම් සිතේ අපි ගන්න හැමෝම උත්තරයක් දෙන්න. එස් සමානයි රිීණ දෙසීය දන තුනෙන් එකයි වයි. ට ඉතුරුම් ශූන්්‍ය වන්නේ කවරාදායම් මට්ටමක දීද කියලාහනවා දැන් ඔබ දැක්කා ඉතුරුම් සිතේ මේ තියෙන්න්නේ. ඉතුරුම් ශූ්‍ය වන්නේ කවරාදායම් මට්ටමක දීද කියලහනෝ. එන ඉතුරුම් ශූ්‍ය වෙනම කියලා කියන්නේ එස්වලාගේ බින්දුවයි. බින්දුව සමානයි රිීණ දෙසීය දන තුනෙන් එකයි වයි. එනම් තුනෙන් එකයි වයි සමානයි දෙසීයයි ය සමය කරණය විසඳුවාට පස්සේ වයි සමානය හයසීයක් එනවා. මෙවැනි පොඩි ගැටලූ ගලන්ට විසඳීමට විභාගේදී ඇවත්තියෙනවා මම ඉළඟට එන්ඩ හදන්නේ ඉතා වැදගත් කොටසකට එතමා ආන්තික පරිභෝජන නැමියාව න්තික ඉතුරුම් නමියාව සාමාන්‍ය පරිබෝජන නැමියාව සාමාන්‍ය ඉතුරුම් නැමියාව මෙ පැති දෙක පිළිබඳ ඔබ ඔබෝධයක් ලාත යුතු ක්ිසුන්ට මේ න්ති පරිබෝජන ආන්තික ඉතුරුම් නැමියාවත් සාමාන්‍ය පරිබෝජන නැමියාව සාන්‍ය ඉතුරුම් නැමියාවත් අතර අවබෝධයක් නැතිවුණහම ඊලකට අපි කතාහරන්ද යන්න ගුණක ක්‍රියාවලිය පිළිබඳවත් බොහෝදුරට අවබෝධයක් ලබෙන්නේ නෑ. එනිසා ඉතාම වැදකත් කොටසට අපි එන්ඩයන්නේ එතම ආන්තික පරිබෝජන නැමියාව ආන්තික ඉතුරුම් නැමියාව. න්තික පරිභෝජන නැමියාවෙන් කියවෙන්නේ නිතරම වැෑ කල හැකියාදායම වෙනස් වෙනකොට ඊට අනුකූලව පරිභෝජනය කොච්චරක් වෙනස් වෙනවද කියන එක පිළිබඳව අනුපාතයක් විදිල දක්වන එක. මොකදද අන්තික පරිභෝජ නමාව කියන්නේ වැෑකළ හැකයාදායම වෙනස් වෙනකොට ඊට ප්‍රතිචාරීව පරිභෝජනය කොච්චරක් වෙනස්වීමක් වෙනව. එක අපි සූත්‍රයකින් දැක්වුවොත් ඔබට පෙනේ වැක ලැකයාදය වෙනස් වීමත් එපති පලයක් ලෙස පරිබෝදි දහටගන්න වෙන අතර අනුපාතප සතය පරිභෝජනය වෙනස ෙල්ස බෙදීම ඩෙල්ට වයිඩ උඩ තියෙන්නේ පරිභෝජනය වෙනස්වීම ඉට තියෙන්ෙන වැයික ලහැකයාදය වෙනස ඉට මේ හැම විටම ධනාගයක් ගන්න ආතර එහි උපරි මේකයික් මමා යයි ඔබ ුඩක් මේ පිළි බඳ අවබෝධයක් ලබන්න ඕනේ මට උත්තර දෙන්නම අහනේවට අපි ළඟ තියෙනවා ස්ශ්‍රිතයක් සී සමානයි දා දන දසම අටයි වඩ අපිඉස්සල ගත්ත නිදසුනමේ සී සමානයි දහ දන්න දසම අටයි වD. මෙහි මට කියන්න වඩ හා සීවල සම්බන්ධය මොකක්ද කියලෙ එක බොහොම ඉක්මනින්. මට කියන්න වයිD බිදුුවේද සීකීයත්ද. වයිී බිින්දුව කියැනෙ දසමට වැඩිකිරීම් බිින්දුව. දසමට බින්ඳුවෙන් වැඩිුුණුහම කියද බිදුුවයි යන සීවලාගේ කියදදායි. හොදයි මට කියන්න වයිඩී පන්දාහෙදී සීවලාගේ කියයක් දෙන්නේ. පන්දාහා දසමමාටෙන් වැඩිවඋුණහම හාරදාහයි හාරදාහයි දාහයි කියද පන්දා. වD දහ දාහක් වුණොත් උත්තරෙන් නවදාහයි මෙ ඔබට සාමාන්‍ය හදාගන්න පුළුවන්. මේ ඕනම තැනකින් ඔබට පේනව ඇති Del C කියන්නේ මේ දුර Del මේ දුර DelD එ අනුව ආන්තික පරිභෝජන නැමියාවට අපි කියන්නේ MMP marginal. බෙදීම ඩල්ට වD අනුව ඩල්ටී ඕනම තැනකුබට පේනව ඇති හාරදාහයියන්නේ දාහහිදල පන්දාටගත්තත් පන්දාහෙදර නමදාටගත්තත් ඩල්ටසී වල අගේ එන්නේ හාරදාහයි ඩල්ට වඩී වලාගේන්න පන්දාහයි හාරදාහ පන්දාහෙන් බෙදෙනවා කියන්නේ දසමාටයි එ අනුව MMP යනවා ප්‍රස්ථාරයක ඇදුුත් සවක්්‍රය දාහ මෙන්න මේ බෑවම තමා ඔබට එMP කියලා එන්නේ ඩල්ට C බෙදීම ල්ට වD මටකැන් අපි මේ එMC වට ඉසල්ල කියපු සංකේති මොකක්ද සමීකරන අපි C සමානයි ඒ දන BD එන් එ කියලා කිව ඇත්තට මොකයාගේද බීවලාගේ බී තමා එMPී ඒසම් මතකතියාගන්න හැම වෙලාවකම ආන්තික පරිභෝජන නැමියාව කියලා අපි කතා කරන්නේ වැ කල හැකියාදායමේ වෙනස්වීමත් පරිභෝජනය වෙනස්වීමත් අතර තියෙන අනුපාතිකය නොහොත් පති සතේ. ඒ තමා පරිභෝජන වක්්‍රේ මොකක්ද මොකද බෑව. හොඳයි. එහෙම නං හැම වෙලාවකදීම මට කියන්න මේ මේක සර්ලරේකාවක බෑවමනං මේ අගේ වෙනස් වෙනවද වෙනස් වෙන්න නැද්ද වෙනස් වෙ ෑ. බී කියන්නේ MMP කියන්නේ බෑවුම නං වෙනස්වීමක් වෙන්න නෑ. හැබැයි ඒ අග ඕනම තැනක ගත්ත් එකට වඩා මොකක් වන්න්ඩෝනේද අඩු වන්නඩෝන. ඇයි කියන්න හේතුව. වැ කල හැකියාදායමෙන් කවදාවත් පරිභෝජනය වැඩි වඩ බැහැනි. කල ැකආදායමෙන් යම් කොටසක් තම පරිභෝජනය වෙන් වැකලැකයාදාය වෙනස් වෙනකොට පරිභෝජනයයේ ඊට වඩා වෙනස් වෙන්ට විදියක් නෑ එර අනිවාර්යෙන්ම මේ ලැබෙන පිළිතුර එක වඩා අඩුවිය යුතුයි. එවගේ මේ අගේ නොවෙනස්ව දිගටම පවතිනවා. ඉලන්ට අපි එක දැනගන්න්ඩෝනේ අනික් පැත්ත ආන්තික ඉතුරුම් නැමියාව හොඳයි ඉදම් මටිකයන්න්න එනම් ආන්තික පරිබෝජ නෑමය ඔබට පැහැදිලි න්තික ඉරම් ැමියාවෙන් මොකද කියට. අන්තික ඉතුරුම් නැමියාවින් කියන්නේ වැකල හැකියාදායම වෙනස් වන විට වැයිකලහැකයාදායමේ වෙනසට ප්‍රතිචාරීව ඉතුරුම් කොයි ආකාරයෙන්ද වෙනස්වීමක් වෙන්න කියන එක පැහැදිම කිය එක. වැකල හැකිආදායම කෙනෙක්ෙ වැඩි වුණහම වෙනස් වෙද්දී ඉතුරුම් වල කොච්චර වෙනසක් වෙනවාද. වැයකලැකආදාය වෙනස්වීම හා ඉතුරුම් වෙනස්වීම අතර තියෙන අනුපාතය එක තමා ආන්තික ඉතුරුම් නැමියාවෙන් ප්‍රකාශ කිරීමක් කරන්න. එට පැහැදිලිව ඇති හැඳරිනීම වැෑකල හැකි ආදායම වෙනස්වුවම් ප්‍රතිඵලයක් වසයෙන් ඉතුරුම්ල හට ගන්නා වෙනස. ඒ තමා අපි මීට ඉස්සල්ල සමීකරණය එක රීන බ වසයෙන් කතා කිරීමක් කරේ. මීට පෙරාපිය එක රීන බී කියලා කතා කරේ ඇත්තටම ඉතුරුම් වක්්‍රේ බෑවුම. එනිසා මේ සූතය පැහැදිියි ඇති MPs කියන්නේ ල්ටස් ෙදීම Deltaල් හයි. මෙය හැම විටම ධනාගයක් ගන්නා අතර එහි උපරිමය එක ඉක් මවන් ඔොයයි. අපි මේ සම්බන්ධතාවේ චුට්ටක් බලමු ඔබ දන්නවා වැෑ කළහැකි මේ ආසරයක් පොත මදක් කරන්න දැන් C සමානයි වරිs. පරිබෝජනය වැෑ කල හක ආදාෑම ඉතුරම් මඩු කරහම්. ඉතුරුම් එන්න වයිඩරින C. එට පැහැදිලිය ඇති වැයකළ හැකආදායමෙන් පරිභෝජනය නොවනොටස ඉ වැකළ හආදායමෙන් ඉතුරු නොවන කොටස පරිභෝජනය අපි කල්ුම් කතා කරපු සිද්ධියා. එ අනුව මේ දෙන්නගේ සම්බන්ධතාවත් අපි ආයසරයක් එක තැනකට ගත්තොත් සී සමානයි දාහා දන දසම අටයි වයිඩී නං එ සමානයි හැමෝම කියන මට රීන දාහා දන දසම දෙයි වD එ අනුව අපි මේ තොර තුරෙන් ලේඛනයක් හදා ගත්තුත් ඔබට මත කැති මම ඉසල්ල හැදවා වDs එ අනුව වයිඩ බිඳුවේදී වඩීවලට බිඳුව දැම්ම හම මෙතන උත්තරේ ආවේ දාහායි. වයිඩීවලට බිින්දුව දැම්ම හම ඉතුරුම් එන්න රිනදාහයි. බවබෝධයෙන් බලන්න වයිඩීවලට පන්දාහ දැම්ම වෙලාවේ. පන්දාහ දසමාටෙන් වැඩි වනහම පන්දාහ දසමාටෙන් වැඩනම හාරදායි හාරදාහ ඉදාහයි පන්දාහායි. ආදායම පන්දාහෙදී පරිභෝජනයක් පන්දාහයි. ආදායම පන්දාහෙදිී ඉතුරුම් බින්දුවයි යි මුලු යිකල හැක දායම පරිභෝජනය කරම් ඉතුර කර නැනෑ. වැයි කළ හැකියාදායම දහදාහක් ගත්තුත් ඔට පෙනේ වැයිකළ හැකයාදායම දහදාහෙදී පරිභෝජනයනවා නවදාහ. එනම් මට කියන්න දහදාහෙන් නමදාහක් පරිභෝජනය කරා නම් ඉතුරු දාහ මොකක්ද කියලා ඉතුරුම පැහැදිර වෙනවාක. ඔබ දහදාහ මේ සිතට දාල බලන්න දහදාහ දසම දෙකින් වැඩිවෙනවා කියන්න කියද ම වැලින කැන කියදඒ අනුව ඒ දෙදාහයි රින දාහයි කියන්නේ දාහයි එස ඕනම තැනකූපට මේ ගන්න පුළුව. එහට ආන්තික පරිබෝජ නැමියාව ආන්තික තුරුම් නැමාව එකක හොඳද ගන්න පුළුවන් මේ ආන්තික පරිභෝජ නැමියාවන්නේ ඩෙල්ටස ඩෙල්ට වයිඩ මෙන්න ඩෙල්ටස දාහයි මෙතන පන්දාහයි හාරදායි වඩ පන්දාහයි උත්තරේ දසමාටයිඒවගේම ආන්තික ඉතුරුම් නැමියාව ගන්න පුළුවන් අපි දැනතියන තැන ගත්තුව තට පෙනේ බැහදිරිවෙයි මෙතන ල් හයි මෙත ඩ පදායි දාහ බෙදීම පන්දාහා කියන්නේ ස දෙයි ඒ අනුව ඔබට ආන්තික ඉතුරුම් නැමියාව ආන්තික පරිබෝජ නැමියාව සම්බන්ධතාවේ ඔබට දැරගන්න පුළුවන්වෙයි එ හැම වෙලාවකදීම අපි කතා කරනවා මේ ආන්තික පරිභෝජ නැමියාව දසම අටනං MMP දසම අටනං MMPs කියද දසම දෙකයි මේ දෙකේ එකතුව කියට සමානද එකට සමානයි. එද හැම වෙලාවක දීම ඔවු ප්‍රශ්නයක් තියෙනවා සරලාර්ථිකයකMPගේ එකතුයි MPs එකතුවයි එකට සමානයනවා වගේ සංෘතාර්ථිකයකත් විවෘතාාර්ථිකයත් එකතු එකට සමානයනවා. අපි දැන් ආර්ථික තුනක් පිළිබඳ කතාකරං ආාවට අපි දැන් සරලාර්ථිකය ඉන්නේ ර සරලාර්ථිකයක ඇත්තටම වැය කළ හැකි ආදායම වැයවෙන්නේ දාම යෙද වෙන්නේ කාරණා දෙකකටමොනවද වැකලෑකදම යෙද වෙන කාරණනා දෙක්කට එකක් පරිභෝජනය අනිත්තක ඉතුරු එනිසා වැකලෑකයාදායම පරිභෝජනය හා ඉතුරුම් සඳහා පමණක් යෙද වෙන හැම වෙලාවකදීම එMP වල අගේ අයි එMPස ලගේ එකතු කර හම උත්තරය එකයෙන් නමුත් සංවෘරත්ත විෘත්තර ඉතුරුම් පරිභෝජනය සඳහා විතරක් යෙද වනත් එ වෙනස්කම් ඇතිවීමක් වෙනවා එනිසා එහෙම වුණහම අගේ එකට සමාන නවෙඩ පුරුව තින්න හැම වෙලාවකදීම මෙතනා අපි වැයි කළ හැකයාදායම පරිභෝජනය හා ඉතුරුම් සඳහා යෙදවෙෙන් නිසා මේගේ හැම් වෙලාවක එකට සමානෝ වන මට්ට මෙතවා කතා කිරීමක් කරන්න. මේ අනුව අපි දැන් ඊළඟට සාකච්ඡා කිරීමක් කරන්නේ ම අපට අනි පැත්තරත් ගන්න පුළුවන් මේ දෙකේගේ එකට සමාන නංMP මේ දෙේ අ එකට සමාන නං එMPී හොයා ගඩ පුළුවන් එක MMPs අඩු කරලා දහර එක රි දසම අටනං එකරින් දසම දෙකනං මෙතන උත්තරයනවා දසමාටක් මෙතන එකරින දසම අටනං මෙතන උත්තරයනවා දසම දෙකක්. නිතර එකරින MPs සමානයMP වෙනවා එකරින MMP සමානයMPs වෙනවා. මේක උගුලන්ට ගුණකේ වගේ කොටත් සාකච්ඡා කිරිද්දි ගුරක් වැදගත්තුවීමක් වෙයි. අපි තව දුරටත් සාකච්ඡා කිරීමක් කරන්න යනවා මේ පරිභෝජනයත් ඉතුරුම්ඹල තියෙන තව පැති දෙකක්. එදම සාමාන්‍ය පරිභෝජන නැමියාව සාමාන්‍ය ඉතුරුම් නැමිය මොහදද වෙනස ආන්තික පරිබෝජන නැමියාව හා ආන්තික ඉතුරුම් නැමියාවත් එක් බලද්දී මේ බලන්න ඔබ ඉගනගත්තා ආන්තික පරිබෝජන නැමිය හැම් වෙලාවකදීම MMP ඉගනගත්ත ඔබ ටා බෙදීම ෙල්ට වඩ නො පරිභෝජනය වෙනස බෙදීම වැයි කළ හැකි ආදායමේ වෙනස ඒ අන්තික පරිබෝජ නැමියාව නමුත් සාමාන්‍ය පරිභෝජන නැමියාවේදී අපි ගන්නේ සාමාන්‍ය පරිභෝජන නැමියාවදී ඇවරේජ් පොපෙන්සිටිකන්සිම් ඒ අපි ගන්නේ සී බෙදීම වයිඩී ලෙස එම් කොහොමද අපි නිර්වචනයක් කරන්නේ සාමාන්‍ය පරිභෝජන නැමියාව කිය අපි කතා කරන්නේ වැය කළ හැකි ආදායම හා හ පරිභෝජනය අතරතියන අනුපාතයේ ආන්තික පරිබෝජන නමියාවෙන් කිව්වෙේ වැකළ හැකි ආදායමේ වෙනස් වීම හා පරිභෝජනය වෙනස් වීම අතර අනුපාතය ග පැහැදිලි ඇති අන්තික පරිභෝජන නැමියාව වැයකළ හැකි ආදායමය වෙන සහ පරිබෝජනය සතර අනුපාතය සාමාන්‍ය පරිභෝජ නැමියාවේදී මුළු වැකළ හැකි ආදායමයි මුළු පරිභෝජනය අතරතියන වෙනසහි අප පැහැදිි කිරීමක් කරන්න අපි නිදසුනක එක බලමු මෙ සාමාන්‍ය පරිබුජ නැමයාවේ සූත්‍රය අපි නිසුන ගත්තු බට පෙනේ මේ සබන්ධෙත එක් ම පැදිිකිරීමක් කරන්නම් බලන්න අපි පෙරගත්ත නිදසුන ගන්න සී සමානයි දාහ දන දසම අටයි වD එ අනුව ඔබ දැක්කා MMP කියලා කියන්නේ මේ සමීකරණයට අනුව දසමාටයි දසමටයි යනුව අපි ගත්තේ අපේ මාත්පුකාව ABC ABC කියලා කියන්නේ C බෙදීම වයිDී එයනෝපි කලින් ගත්ත ලේඛනය ගත්තොත් ඔ පෙනේ වයිඩී බිදුුවේදී දසමාට බිදුවෙන් වැ නොහම් බිඳුවයි සීදාහයි එට පන්දාහිදී අපට ආව ඔබට මතකඇති හාරදාහා දහදාහා යනකොට ඔබටආාව මතක ඇති නවදාහ. දැන් MMP කියන්නේ මේ දුර මේ දුරෙන් බෙදහම ලැබෙන පිළිතුර Del C බෙදීම ට වD එම නම් ඔබ දැම් බලන්න ඕන එක නෙවෙයි දැන් ඔබ බලන්ඩ ඕනේ සාමාන්‍ය පරිභෝජන නැමියාව සාමාන්‍ය පරිභෝජන නැමියාවේදී ABC සමානයි මේ ඉලක්කම ගන්බ සාමාන්‍ය පරිභූජන නමියාව කියන්නේ හාරදාහා බෙදීම පන්දාහා හරදාහා බෙදීම් පන්දා හා මට කියන්න දැන් අගේ කීද කියලාි අගැපිපන්න යන්නේ හාරදාදී පන්ඳහා කිය දසම අටයි මේි මට කියන්න මේ අවස්ථාවේදී කියදි ද කිය නවදාහ බෙදීම දහදා දැන් උත්තරේ කියන්බ දසම කියන්න. දසම නවයයි දසම නමයයි. එනිසා සාමාන්‍ය පරිභෝජන නැමියාව එන්න එන්න වැඩි වෙනවාද අඩු වෙනවාද වැඩි වෙනවා. නමුත් ආන්තික පරිබෝජන නැමියාව එන්ඩන්ට වෙනස් වුනාද ස්ථාවර තිබද ස්ථර බ එකට හේතුමකද. සාම ආන්තික පරිබෝජන නැමියාව කියැන වක්‍රේ බැෑව බෑවම් වෙනස්වෙන නෑ. සාමාන්‍ය පරිභෝජ නැමියාව දස මාටයි දසම නමයයි එක්කමෙන් වැඩිවිවී යනු එකම වැඩි වෙනවා. ඒ සමත්‍රතියාගන්න හැ වෙලාවකදීම සාමාන්‍ය පරිභෝජන් නැමියාව කමෙන් වැඩි විවී යනවා න්තික පරිභෝජ නැමියාව වෙනස් වෙන්නේ නෑ. ඒ අදහස පිළිබඳවට දැනුමක් තියෙන්න්න ඕනේ. එනිසා හැම වෙලාවකදීම ආන්තික පරිබෝජ නැමාව සාමාන්‍ය පරිිබෝජ නැමියාව අතර සම්බධ දැනගින් ඕොනේ මට කියන්න ඉලන්ට අපි කතා කරන්නේ සාමාන්‍ය ඉතුරුම් නැමියාව පිළිබඳව සාමාන්‍ය ඉතුරු නමියාව පිළිබඳව. සාමාන්‍ය ඉතුරුම් නැමියාව අපි හඳුන්ුවන්නේ වැ කළ හැකි ආදායමයි ඉතුරුණුයි අතර තියෙන අනුපාතික සම්බන්ධය මුළු වැක හැකි ආදායමෙන් රම් කෝචරද ගන්න තම සාමාන්‍ය පරිබජ නමයාව හැමවෙලහ මතා කිික් කරන්න. එනට සූට්ටයක් ඉදිරිපත්කරොත් සාමාන්‍ය ඉතුරුම් නැම වැය කළහැ ආදායමෙන් සමස්ත ඉතුරුම් කොච්චරද්ද කියනක්. එකක වැය කළහැකි ආදායම් මට්ටම්වලද A වෙනස් සගයක් ගන්නවා. A වගේ මතම APC කමයෙන් හිමේටීමට මොනවුණාද වැඩිවීමක් වුණා කෙත් වෙනස් සගයක් ගන්නවා As කමෙන් අඩු වේගෙන යනවා රම පෙර ගත් නිසු අරම් බැලූතුට පැදිුවේක පෙනේ. හැම් විටම A වලාගේMP වල්ට වඩ පාලිම්පීන් මේවා පුොඩ්ඩක් මේ මෙතින් දපට සි හැම එකක්මසාච්චා කිරීමක් ගනන් අර්ගන කරද්‍යාප තින කාලය වැැවීමත් එ අපි මේ එක දෙයක් කතා කරම සී ගැන කතා කන ට ස් ගැන අවබෝධයක් ලැබයි.ඒ අනුව A A වලාගයක්ත් හැම් වෙලාකුම පිළිතුර එකක් විදිහයට තමා ලැබෙන්නේ හොඳයි මේකත් අ ඉස්සල් අපි කිවගේ ඕනම් වෙලාවක අනි පැත්තටරග බට පැල්ලි කිරීම කරන්න පුුවන් එනවා එකරින එනවා එකරින්නAP විදිහට අපි මිරට කතා කරන්න යන ඒකේ ගොඩක් උඩ වැදගත්වීමක් වීමට හිතෙන්නේ එතමා සරල ආර්ථිකයක ඉතුරුම් මෙ සමතුලිතය නිර්ණය කිරීම කියන එක ඇතටම අපි මීට පෙර ඒකකයේදී ඉතා සරලවාවේක අපි දැ සමී කරන එවගේ ප්‍රස්ථාර එවගේ චක්‍රිය ප්‍රවාහ ඇසුරින් කතා කරන්න උත්සසාහ ැරමක් කරන්නයන් සරල ආර්ථිකයක සමතුලිතය නිර්ණය කරද්දි අපට ප්‍රවේශ කීපයක් ඔස්සේ සමතුලිතය යන්න පුළුවන් විභාගයේදී ඇහු සරලාර්ථිකයක සමතුලිත්ත කොන්දේසිය මොකක්ද කියලා ගොඩාක්ශිෂ්්‍රයෝ කරන්නේ මෙන්න මේ වයි සමානයි ඊ විතරක් ලියලා උත්තරේ ලියලා එනවා. එ ඒ කරන්න එපා වයි සමානයි ඕන මාර්ථිකයක පොදු සමතුරිිත කොන්දේසිය. සරලාර්ථිකය සමතුරිත කොන්දේශයක ඇැහොත් අනිවාර්යකොබ කියන්න ඕෝනේ වයි සමානයි සීධන අයි කියන කොන්දේසිය. හේතුව ඊ සමාහාර වියදම සි දන අයි ලෙසයි පැවීමක් වන්නේ. වයිE කොන්දේසිය තෘප්ත වන විට තවත් කොන්දේශ දෙයක් එකවර ඉටුවීමක් වෙනවා ඒ ගැි දැන් ඉස්සරහට පැදිලි කරනවා ඉතුරුම් ආයෝජන සමාන වෙනවා තුොග වෙනස්වීම්වලගේ ශූර්න්‍ය වවා ගැන පි ඉදිරි කතා කිරමක් කරනවා. එට විදීම් කාන්දුවීම් ප්‍රවේශය සරල ආර්ථිකයක සමතුරිිතයේදී ඩ සමානයිජය වෙනවා සමානයි උබදන්නවා ගිලිහිීම් විදිහට සල්ල ආර්ථිකයක තියන්නේ එකම එක විචල්්‍යයි මේ කුටුම්බ මේ ව්‍යපපාර මේ ආදායම මේ වියදම ගිලිහිම් විදිට කුටුම් බන්සේෙන් එලියට යන්න තියෙන් නිතුරුම් විතරයි. විදීම් නොහොත් එකතුයිම් විදිහට එන්න තියෙන්නේ අයි පමණයි එනිසා සරලා ආර්ථිකයක වයි සමානයි ඊ වෙන වෙලාවෙේදී නිතරම එස්සලාගේ අයිවලාගේට සමාන වියයුතුයි. එක්කොන් දේසිය ඔප්පු කිරීමක් කරන්නක් පුළුවන් මේ ආකාරයට. හැමෝම අවධානයමු කරන්න. ඔබ දන්නවා C ඊ හැදන්නේ සී ධන අයිවලිින් බව ඔ දන වයි ආදායම් පරිහරණය වෙන්නේ කොටසක් පරිභෝජනය කොටසක් ඉතුරුම්. එහෙම නම් වයි සමානයි ඊවලදීයි නොහොත් ආදායම පරිහරණය වෙන්නේ පරිභෝජනය හා ඉතුරුම් දෙකා අතර ඊ පරිභෝජනය හා ආයෝජනය ඒ අනුව මේ සමීකරණය සුළු කරමුට පේනව ඇති ඉතුරු වෙන්නේ එස් සමානයයි. එනිසා නිතරම වයි සමානයි ඊ කොන්දේසිය තෘප්ත වෙනකොට ඉතුරුම් ආයෝජන වලට සමාන වෙන්ඩ පුළුව සමාන වෙනවා. හොඳයි. සරලා ආර්ථිකයකදී අපි ඔප්පු කරපු කොන්දේසිය වයි සමානයි ඊ වෙනවාඒ අනුව එස් සමානය අයිවලාගේට සමානය වෙනවා ඔබට ඔන්නම් එක තවත් වෙන ආකාරයකෙල් ලියන්න පුළුව ඇ පිළිඳවත් අවබෝධතියෙක හොඳයි මේ. අයි පැත්තටමා පි එස් අරංගයුත් එස් වලාගේ රීන වෙනවා. ඉතුරුම් හා යෝජන අතර පරතරේෂූ නෑ සරලාර්ථිකයක සරලාර්ථිකයක නිතරම ඉතුරුම් හායෝජනය අතර පරතරේෂූ නය වෙනසක් දකිඩ නෑ.ඉලන්ට අපේක්ෂිත තුග වෙනස්වීම් ගැනත් දෙදස් එකකු ලහේ ප්‍රශ්න පත්තරය තුළ සිසුන්ගෙන් ප්‍රශ්නයක් හල තිබුණා ඒ ඔබ ඒ ගැනත් වර්තමානයේ අවබෝධයක් තියෙන්න වෙනෝ එතමා අපේක්ෂිත තොග වෙනස්වීම් කියලා අපි කතා කරද්ද එක තැනකෝට කිව මතක ඇති මං කේනීසිය අනු විදධහයට අනුව නිතරම මට කියන්න ආයසරයක් මතක් කරලා වයි අනුවද ඊ වෙනස් වෙන්න ඊ අනුවද වයි වෙනස් වෙන්න ව එමනත්ත සමහාර වියධමානුව තමා නිමැවම තීරදවීමක් වෙන්නේ. එනිසා හැම් වෙලාවකදීම අපි මේ තොග වෙනස්වම් පිළිබඳව අවබෝධයක් තියන එක හොඳයි මේ බලන්න වයිවලට වඩා ඊ වැඩි වුනුත් ට පේන වැඇති වයිදාහයි ඊ එක්දාස් පන්සීයයි එ සමාහාර වියදම එක්දාස් පන්සීයයි නමුත් ආදායම තියෙන්ෙන්නේෙ දාහයි. එනම් මටක කියන්න දැන් වයි වෙනස් කළ යුතුද ඊ වෙනස් කළ යුතුද. වයි වෙන යුතු. වයි මොනවා කරඩෝනෙද වැඩ ක. එහනම් මෙතෙෙන්ද තොගය ඌනවද තියෙන්නේ තොගේ අතරික්ත ඇද තියන්නමටකන්න? ඒ එක්දාස් පන්සී යනම් වයිදාහ නම් ඒක්දස් පන්සිය වයිදාහයි එ අනුව දැනට නිමැවුම අඩුවෙන්ද තියෙන වැඩියෙන්ද අඩුවෙන් එ ඕනව තියන්නේ නද එනත් ඔගේ මොනව කරන්න ලද වැඩ කරන්නන අනික් පැත්තෙන් වයිවලට වඩා ඒ අඩුවෙනවා දැඊ දා හයි වයි එක්දාස් පන්සීයයි. දැන් ඉල්ලුමට අනුව නිමැවම හැඩ ගස්වන්න වෙනවා නිමැවම මොනවකළ යුතුද අඩුකරන්ඩඕනේ නිමැවුම අඩු කළ යුත්තය ඇයි ොග අතරික්තව තියෙන හින්දාද උනව යෙන හිද. එනිසා මේ ඌනව හෝ අතරික්තව තොගයක් ඇතිවෙන් නැහැ වයි සමානයි ඊ වනහම. එනිසා වයි ඒ කොන්දේසී යටතේ මටක කියන්න තොග වෙනස්වීම් කියද. වයිසාමා ඒ කොන්දේසිී අර්තය ොක වෙනස්වම් කියද යැයි වයිසමාය ඒ කොන්දේසිීයාර්දේ තොක වෙනස්වීම් ශූ්‍යයක් ගන්න. එස හැම් වෙලාවකදීම තොග වෙනස්වීම් කියලා කියන්නේ. සැබෑ නිමැවුම් මට්ටමයි සමාහාර ඉල්ලුමයි කියන කොටස් දෙක අතර තියෙන වෙනස. එක ධනාගයක් හෝ රිනාගයක් වෙන්න පුළුවවා. නමුත් සමතුලිතේදිී හරිටම තුොග වෙනස්වීම ශූන මට්ට එන්න පුළුවන්.. සරල ආර්ථිකයක සමතුලිතය නිරූපණය කරන ආකාරය කොටස් හතරක් ඇයටතිය අපට පැහදිි කරන්න පුළුවන් එකක් වීජ ගනිතමය ආකාරයට පුළුවන් ලේඛනයක් විදියට පුළුවන් ජාමිතික විදියට පුළුවන් වුරුත්ත ප්‍රවාහ සටහනක් ආශත්‍රීම් පුළුවන්. මේ ක්‍රම හතරම යටතේ ඔබට සරල් ආර්ථක සමතුරිතය පැහැල්ි කිරම් කන්න පුළුවන් අපට තියන කාලවේලාවත් සමඟ අපි ක්‍රම හතරටම පැහැදිරි කිරීමක් කරන්න යන්නේ නැතුව ඔබට ගනිතය එවැං දැන් කියපු තුරතුර අුව පැහැදිිවෙේ ම ඉතා වැදගත් පවේකට ඔබට ඉළඟට ඔබ ගිනිියන්ට උත්සාදරීමක් කනවා ඒ තමා සරල ආර්ථිකයක ගුණකය කියන පැත්තට. ගඩාක්ශිෂ්‍යීන්ට ගැටලුවක් තියෙන මූලික තැන.ඒසා ගුණකය පිළිබඳව හඳුනා ගැනීමක් කරන්න උත්සාහධරම. ගුණකය කියන සංකල්පයෙන් අදහස් වෙන්නේ බොම සරලවාපි හඳුනාගත්තොත් කිසියම් ස්වාධීන වියදමක යම් වෙනසක් වෙනකොට එ ස්වාදීනවියද මේ වෙනසමෙන් කී ගුණයක් සමස්ත ජාතික නිමැවුම එමතන් මුළු ජාතික නිෂ්පාදිතය වෙනස්වෙනවද කියලා බලන්න මිනිුම උඩ පැදිරියත් පංකිීප්‍රික ගුණකෙන් කියන්නේ ස්වාධීන වියදමක යම් වෙනසක් ගුණහම එමෙන් කී ගුණයක් ජාතික නෙමවෝම වෙනස්වීමක් වෙනවද. බොදන්නවා ස්වාධීන වියදමක් තම ආයෝජනය ස්වාධන වියදමක් ආයෝජනය. එඳ යම් වර්ෂයක් තුල මිලියන සීය ආයෝජනයක් කරුත් එක ස්වාදීන වියදම එමෙන් කී ගුණයක් ආර්ථිකයේ ජාතික නිෙමවම වැඩ වෙන වද කියන අපි කතාගෑන්න උට පැදිලි ඇති ආයෝජනයක් කරහම රටකට ගොඩ නැගිල්ලබ බිහිවුනාම රටක අධිවේගී මාර්ගයක් බිහිවුනාම රටක ජලාසයක් බිහිවුනාම රටක වරායක් බිහිවුනාම කාලයක් එක්ක එමෙන් කීප ගුණයක් ජාතික නමම වැඩි වෙනවා. අයෝජනයට සම්පත් ආර්ථිකයක් යොමු කළු අනිවාරයෙන් එමෙන් කීප ගුණයක් ජාතික දැන් වැඩි වෙනවා.ඉනිසා නිතරම අපි බලන්නේ ගුණකය හරහා මෙන්න මේ ස්වාධීන වියදමකයම් වෙනසක් කරහම එමෙන් කී ගුණයක් ජාතික ආදායමේ වෙනස්කම් ඇති වෙනවාද කියන එක පිළිබඳව. එනිසා ගුණකේ නිර්වචන තියෙනවා සමස්ත ගුණකකෙන අපි කතාහර සමස්ථ ආදායම ස්වාධීන වියද මේ වෙනස්වීම අමනුව සමස්ත ජාතික ආදායම කොච්චරක් වෙනස්වෙන් ද කියෙනෙක් එක මම ගලන්ට සූත්‍රයක් විදිහට යමක් කතාකරුත් ගුණකේට අපට ගණ්ඩ පුළුවන් සමීකරනයක් එමන සූත්‍රයක් අපි ගත්තුොත් නිතරම ගුණකය අප පැහැදිරිි කරන්න පුළුවන් සරලව කිව්ෝත් යම් ස්වාදීන වියදමක යම් ස්වාදීන වියදමක වෙනසක් ඇතිවුුණොත්. අපි ගත්තො เดල්ට ඒ. අපි ඒ කියලා ගත්ති ස්වාදීන වියදමක්ම ඒ කියන්නේ ස්වාධීන වියදමක් පෙන්ඩ පුළුවන් ස්වාධීන පරිභෝජන වියදම එම නඇත්තම් ආයෝජනය.ඒ ස්වාධීන වියදමකය වෙනසක් ුණහම ජාතිකාදායන කොච්චරක් වෙනස් වෙනවාද කියෙනක තම ඇතටම ගුණකෙන් කියවෙන්. ගුණකයට අපි පොදු සූත්‍රයක් ගත්තුත් ඕනෑ ආර්ථිකයක බදීම එකරිනMP එක බදීම එකරින MMP එහම නැත්තං අපට ඔවදන්නවා එක රින MPී කියන්නේ එක බෙදීම MP එMP එ සර ආර්ථිකයක ගුණකය එක බදීම එකරින MMP ගත්තත් එක බෙදීම MPsස් ගත්තත් ගැටුවක් වෙන්නේ නෑඒ අනුව ඔබ දැක්කා මීට පෙර සමීකරණ එක සී සමානයි දාහදන දසම අටයි වයිඩී ගත්තා එ අනුවට පේනව ඇති එක බෙදීම දසම අටතමා MP කිව්වේ එක බෙදීම එකරීන දසම සමානයි දසම දෙකයි එක බෙදීම දසම දෙකයි ඒ අනුව උත්තරේ පහයි පෙගක් ගුණකේ නිසා ගුණකෙන් හැම ලාවෝකම අපි කතා කිරීමක් කරන්නේ යම් ස්වාධීන වියදමක වෙනස්වීමක් උනහම ඒ වෙනස්වීම වගේ කී ගුණයක් ජාතිකාදායමේ වෙනස්කම් ඇති වෙනවාද කියනෙක්. එක ස්වාධීන පරිභෝජනය වන්නඩ පුළුවන් යෝජනය වඩ පුළුවන් එමැත්ත වෙනත් රජේවීදමක් වඩ පුුවම් කුම ොහෝ ස්වාදීන වියදමක වෙනසක් උුණහම එ කී ගුණයක් ජාතිකාදායමේ වෙනස්කම් ඇතිවෙනවාද කියන එකයි ගුණකයිෙන් පැහැල්ලවීමක් වන්න. මේ ගුණක ක්‍රියාවලිය හැබැයි මතකතියාගණඩ වෙනවා. දැ මමකිවොත් ආයෝජනය සීයනම්. මට කියද අපි ගණම් බලපු එක ගුණ ක්‍රාපටාව කියද පහයි. යන ආයෝජනය සීයක් වෙනස් වනොත් ගුණකේ පහයි නං සමස්ත ජාතික ආදායම කියක් වෙනස් වෙනුවද. සයවගේ පස්කුණයක් වෙනස් වෙනවා කියන කියද පන්සීයයි. එක හැබැයි වට ගණනාවකින් පස්සෙ ක්‍රියාත්මක වෙන දයක් හින්දා ෂැණිකව ක්‍රියාත්මක වෙන්නෑ. වට ගාන අනුව තමා අපට බලන්ඩ පුළුවන් වෙන්නේ කොච්චරක් ගුණේ තුලින් ආදායම වැඩුවීමක් උනාාද කියන එක. තුර අපි කතා කරේ ගුණකේ පිළිබඳහොම සරලව අප ඇත්තර මුගලේ විශෂය නිර්දේශය තුළ ගුණකය සරල ආර්ථිකයකට විතරක් වර්තමානය සීම කරලා තියෙන හින්දා උ සරල් ආර්ථක ගුණකේ පිබඳන ගත්ත හම ප්‍රමාණවත් කියලායි මම හිතන්නේ. එනිසා සාර්වාර්ථික සමුතුලිතේ දිගට අපි අද සාකච්ඡාවට ලක්කර සරල ආර්ථිකය කියන ඒකකය. අපට මේ ස්වභාවයම ඔබට දිගට අවබෝධ කර ගැනීම තුළ සංවෘතාර්ථිකය හා විවෘතාාර්ථකය පිළිබඳවත් අවබෝධයක් ලබාගන්න පුළුවන් වෙයි සංවෘතාර්ථයකට එනකොට රජය සම්බන්ධ වෙනවා රජයේ බදු අයකිරීම් රජ වියදන් එවා සංක්‍රාමත් එෙක් විවෘතාර්ථකය එනකොට ය අපායින සම්බන්ධ වෙනවා. ඒ අනු ඔබට පුළුවන් වෙේ ඉතුරුවාර්ථිකයන් පිළිබඳව යම් අවබෝධයක් ලබාගඩ අපට ලැබී තියෙන කාලයාද මෙත නිමාවට පත්වන නිසා අපි සාරවාර්ථික සමමුතුලිතෑඇසුරෙන් කරපු සාකච්ඡාව මෙතනින් නිමාවට පත්කිරීමක් කරනවාදට. අ1.